අජන්ත ඔබ 2015 වසරේදී තමයි අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. හැබැයි ඔබ 2019 වසරේදී තමයි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙන්නේ. ඇයි වසර 4ක කාලයක් නිහඬව හිටියේ? පොඩි වේදනාවක් තිබුණා. කොන්දේ ආබාධය නිසා මට මාස ගාණක් ක්‍රීඩා කරන්න බැරි වුණා. නැවතත් පන්දු යැවීමට පටන් ගන්න ඇත්තටම කෙත්තාරාමට යනකොට සයිමන් කියලා ෆොරින් එතකොට මම හිතන්නේ එයා තමයි හයි පර්ෆෝමන්ස් හෙඩ් වෙලා හිටියේ. සයිමන්ට ගිහිල්ලා කතා කරා ජාතික කණ්ඩායම ප්‍රැක්ටිස් කරන තැන්වල ප්‍රැක්ටිස් කරන්න බෑ, මේ ෆැසිලිටිස් වලට ඉන්ජරි වෙලා එළියට ගිය කට්ටිය යූස් කරන්න බෑ කියලා ඔහු කිව්වා. ඉතින් මට ගොඩක් දුක හිතුණා. මම කියන්න ඕන වචන ටික ඔක්කොම ඒ වෙලාවේ මට ආපු තරහට මම කිව්වා. කනගාටුයි, මොකද මට ෆිසියෝതെරපි රූම් එකටවත් යන්න හම්බුන්නේ නැහැ. කවුද ඒකේ වගකීම ගන්නෙ? කොහොමද ක්‍රීඩකෙක් ආපහු ඉන්ජරි එකෙන් පස්සේ ටීම් එකට එන්නේ? ඉන්ජර්ඩ් වුණේ මම 2012 T20 ලෝකසනාර තරඟාවලියේ පළවෙනි මැච් එකේදී වර්ල්ඩ් රෙකෝඩ් තිබ ලකුණු 8කට කඩලු 6ක් දවාගත්ත. තුන්වෙනි පන්දු ඕවරේ ඉවර වෙනකොට මගේ සයිඩ් එකේ මසල් එකක් ඉරිලා තිබ්බා. මම ක්‍රීඩා කරනවා නම් මගේ පය දෙකක් මගේ මේ පැත්තම හිරි වැටෙන්න තමයි ඉන්ජෙක්ෂන් ගහන්නේ. දෙවෙනි මැච් එකේ ඉඳන් ડોක්ටර්ස්ලා දෙන්නෙක් හිටියා ඩ්‍රෙසින් රූම් එකේ. ඒ දෙන්න බලන් ඉන්නවා ටොස් එක දාලා ශ්‍රී ලංකා ටීම් එක ෆීල්ඩින් කියලා මැසේජ් එක ආවොත් ටග්ගාල ඉන්ජෙක්ෂන් දෙක ගහනවා. එහෙම තමයි මම ටූර්නමන්ට් එකම ගියේ. 2015 න් පස්සේ ක්‍රීඩා කරන්න මට අවස්ථාවක් හමුණා. මට හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ අනවශ්‍ය පුද්ගලයෝ ගෙනල්ලා එංගොල්ලා නිකන් රූල්ස් දානවා. ඒ වෙලාවේ මම කියන්න ඕන බලධාරී ඔක්කොම වලට කිව්වා. ඉතින් කිව්වට කිසිම කෙනෙක් කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. මම වගේම ලයිව් රුතිර්මාන්නත් ඒ වෙලාවේ ඉන්ජර්ඩ් වෙලා අපි දෙන්නට ප්‍රශ්න තිබ්බා. සුරාජ් රන්දීප් ඒ කලකිරීම නිසා මම 2015 ඉඳන් අද වෙනකන් තාම කෙත්තාරාම ඇතුළට මම ගිහිල්ලා නැහැ. ක්‍රිකට් ආයතනයෙන් කරන චෝදනාවක් තමයි හිටපු ක්‍රිකට් ක්‍රීඩකීන්ට තේරීම් කමිටුවට එන්න කැමති නැහැ, එහෙම නැත්නම් කෝචින් ස්ටාෆ් එකට එන්න කැමති නැහැ කියන කවුන් දිගින් දිගට ප්‍රකාශ කරනවා. සිස්ටම් එකේ ලොකු වැරද්දක් තියෙනවා. මොකද එහෙම නැත්නම් චමින්ද වාස්ලා වගේ ලසිත් බාලිංගල ඉන්නවා. ඉතින් එංගොල්ලා කලකිරීමෙන් ඉන්නේ. එංගොල්ලන්ට හරි සුදුසු තැනක් සුදුසු විදිහට දෙන්න ඕනේ. සුළු මුදලක් දීලා කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැති කට්ටියට ඩොලර් 25000 30000 දෙනවා නම් ඇත්තටම එන්න කැමතිද කවුරුත්? අරවින්ද ඩිසිල්වා, අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුල්ල වගේ අපේ ප්‍රබල ක්‍රීඩකයෝ මේ වගේ තැන් වලට ඇවිල්ලා ඔක්කොම එකා වගේ මේක කතා කරලා අපි මේක හදන්න පටන් ගත්තොත් මේක හදන්න හරි ලේසි. මේවා හරියට ඉස්සරහට ගෙනියන්න නම් හරි පාලක මණ්ඩලයක්, හරි සිලෙක්ෂන් කමිටි එකක්, හරි කෝචින් ස්ටාෆ් එකක් මෙතන ඉන්න ඕනේ. ICC එක අපේ රට තහනම් කරලා තියෙන එක බලද්දි පාලකයින් මොනවද කරේ කියලා අපි හිතන්න ඕනේ. හරි විසඳුමකට ආවේ නැත්නම් අපේ ක්‍රිකට් එක ඇත්තටම කවදාවත් හදන්න බෑ. ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානේදී කොතනද වැරදුනේ? ඩොම ගානේ සීනියර් ප්ලේයර්ස්ලා දෙක දෙන්නෙක් තුන් දෙනෙක් හෝ හතරක් සිටීම යුතුයි. එහෙම ක්‍රීඩකයෝ හිටියේ නැති වුණා නෙමෙයි. අපේ හිටියා. අපිට ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ලහිරු තිල්මාන්න, දිමුත් කරුණාරත්න අතරම හිටියා. තව ප්ලේයර්ස්ලා ගොඩක් හිටියා. මේකේ අපිට දැක්කේ එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩකයෙක්ගේ අඩුපාඩුව මිසක් අපිට මේ අපේ ප්ලේයර්ස්ලාගේ ටැලන්ට් එකෙන් ලොකු අඩුපාඩු දැක්කේ නැහැ. ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ නිහඬතාව දැන් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මොකක් හරි දෙයක් දැන් කරන්න සුදුසුම කාලය මේ කියලා වෙලා? නැහැ නේද, අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. හැබැයි අපේ රටෙත් ක්‍රීඩාව ඉස්සරහට යන්න නම් පුහුණු කරුවන් හිටා ඉස්සරහට අරන් යන්න ඕනේ. ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක හිටන් ඉස්සරහට අරන් යන්න ඕනේ. විකට් තනතිලි හදන කෙනාව පටන් එයාව ඉස්සරහට අරන් යන්න ඕනේ. මොකද අපේ තනතිලිත් අපි හදන්න ඕනේ. මේ ඊළඟ වර්ල්ඩ් කප් එකේ අපි ෆාස්ට් බෝලින් විකට් හදන්න නම් ෆාස්ට් බෝලර්ස්ලාට බෝල් කරන්න නම් ලංකාවේ ෆැසිලිටිස් තියෙන්න ඕනේ. ක්‍රිකට් ආයතනය ලොකු වගකීමක් තියෙනවා ඒගොල්ලන්ට මේ දේවල් කරන්න. ස්කූල් ක්‍රිකට් එක ගැන තව ගොඩක් බලන්න ඕනේ. මොකද ස්කූල් ක්‍රිකට් එක කියන්නේ අපේ ෆියුචර් එක. ඔබේ කාලේ ඉඳලම කිව්වනේ කණ්ඩායමට ඉන්ඩෝනෙට් එකක් ඕනේ, පූල් එකක් ඕනේ. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනේ ඒ සඳහා මුල් ගල තියලා අර නටබුන් ටිකක් විතරක් තියෙනවා. තාමත් ඒක බලධාරීන් හදලා නැහැ. ඒ කියන්නේ අර මුල් ගල තියලා මම ඉන්න කාලේ හැබැයි වලකුත් කැපුවා. ආයේ වල මොනාර කරලා වැහුවා. ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කරපු මේ රටක්. ඉතින් ඇයි අපිට සල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද? නැහැ, සල්ලි තියෙනවා. සල්ලි වලින් හරියන ආයෝජන කරනවද කියන එක තමයි අපි හැමතිස්සෙම හිතන්න ඕනේ. මට මතකයි අපි ක්‍රීඩා කරන කාලේ අපේ ක්‍රීඩකෙක්ව අපි හදලා දෙන්නම් කියලා. ක්‍රීඩකයෙක් නම ගහන්න ඕන කිව්වා මේක බලලා බහලා දැම්මා. ඒ වගේ පාලක මණ්ඩලයක් හිටියේ. මේ පාලක මණ්ඩලය හරියට නැත්නම් මේගොල්ලෝ එළියට දාලා අලුත් පාලක මණ්ඩලයක් හරි හදන්න ඕනේ. මේ මොනවා හරි විසඳුමකට ආවේ නැත්නම් ලයිරු මේ රටේ මිනිස්සු ගොඩක් ආදරය කරපු ආගමක් වගේ අදහපු මේ ක්‍රිකට් එක නැති වෙනවා.